චීනය විසින් ණය ප්‍රතිහුගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවමත් සහය දක්වා නොමැති බව ඉන්දියාවේ හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා. මේ හේතුවෙන් මේ මාස පැවැත්වෙන විධායක කමිටු රැස්වීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා අනුමැතිය ලබා ගැනීමේ බලාපොරොත්තුව කඩවීමට ශ්‍රී ලංකාවට ඉඩ ඇති බවයි ද හින්දුස්තාන් ටයිම්ස් පෙන්වා දෙන්නේ. ණය අත්විටීම සහ ප්‍රතිහුගත කිරීම සම්බන්ධයෙන් පැරිස් සමාජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය පදනම්ව චීනය තවමත් සහය දක්වා නොමැති බවද පුවත්පත පෙන්වා දෙනවා. චීන එක්සිම් බැංකුව ලබා දී තිබෙන්නේ අවුරුදු දෙකක ණය අත්විටීමක් පමණක් බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා. ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගත කළ නොහැකි බවද හින්දුස්තාන් ටයිම්ස් පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණ පදනම්ව ණය මුදල ලබා ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට සහය ලබා දී ඇති නමුත් චීනය ණය ප්‍රතිහුගත කිරීම සහ අත්විටීමේ කාල සීමාව සම්බන්ධයෙන් තවමත් වෙනස් වූ අදහසක සිටින බව එම පුවත්පත වාර්තා කරනවා. පසුගිය දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකා දේශපාලනඥයින්ගේ ප්‍රියතම දේශපාලන නවාතැන බවට චීනය පත් වූ බවටද හින්දුස්තාන් ටයිම්ස් පෙන්වා දෙනවා. ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටින ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් කෝටි 400කට ආසන්න සහයක් ඉන්දියාව ලබා දුන් බවද හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේදී ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට උද්ධමනය ක්‍රමිකව අඩුවීමට සාපේක්ෂව බැංකු පොලි අනුපාතිකයේද අඩු කිරීම පිළිබඳව සලකා බලන බවත් ජනාධිපතිවරයා පැවසුවා. ඒ සුළු හා මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමග ඊයේ පස්සුරේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙහිදී විමෝල් හිමියන් සහ ගොවීන් මුහුණ දෙන ගැටලු රසක් පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. මේ ප්‍රශ්නේ රාමුව ඇතුළෙම සිතාගන්න බැරි බලු. ඒකට විරුද්ධත්වයක් නැහැ. දැන් ප්‍රශ්නේලා තියෙන්නේ මේ කාණ්ඩයේ දෙන්න පුළුවන් සහන සීමා සැයිද. මොකද අපි ඔබ අමාරු තැනක ඉන්නේ අද කියන්නේ මිනිස්සු වැඩිමින් ඉන්නේ. යාර කියන වැඩ කරන්න ඕනේ. මේ ව්‍යාපාර වැඩි निष्पादन දැන්නේ පොලිය අනුකර ගත්තොත් එතකොට අපිට පුළුවන් ඊළඟට ඉස්සර අදා ගන්න. අපි දැන් ඉන්නේ අමාරුව දැන්. වැඩි ගන්න දැන් ඔක්කොම අපි දැන් වැඩි කරලා ඉවරයි. දැන් තියෙන සල්ලි ටික ආපෝ වෙන්නේ. ඊයේ තමයි අන්තිම දවස් අපි. තාම විසු බයි නම් කරන්න දෙයක් නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.